නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මම දැන් හිතුවා චුට්ටක් ගවේෂණය කරලා බලන්න ඕනේ. අයිබෝන්ගේ පිළිකරන SL YouTube channel එකේ තියෙනවා. ඉතින් අදත් අරයන් ඇවිල්ලා තිනවා ගවේෂණාත්මක වීඩියෝ වැඩසටහනක්. ඉතින් ඔයාලට කියන්න ඕන මීට කලින් දවසකදී එහෙම නැත්නම් ඉහතේ දවසකදී අපි මේ වැඩසටහන මේ විදිහටම මේ ගෙදර කරා. ඉතින් පස්සේ දවසකට අපිට ආයි කියලා කිව්වා. ආයි කතා කරා. මල්ලි මෙහෙමයි අර අද්භූත ගතියම ආයිත් මේ ගෙදර තියෙනවා. කවුරුත් මේ ගෙදරට එන්නේවත් නැහැ කියලා. ඉතින් අපි ඊට පස්සේ හිතුවා මෙතනත් ගවේෂණ කරලා චුට්ටක් බලන්න. දැන් මේ දේවල් කියන හින්දාම ඉතින් මට මගේ ෆෝන් එකට ඒ තරම් නිදහසක් නැහැ. හැම වෙලේම කෝල් එනවා. ඉතින් මම ඊට පස්සේ ආයි බැරිම තරම් කිව්වා හරි මම එන්නම් මෙහෙමයි කියලා. මල්ලි ඇවිල්ලා ආයි බලන්නකො සමහරක් විතර දැන් නම් හොඳටම අහුවේ කියලා. කියන්නේ දැන් මේ භූත දෝස්සා අද්භූත ආත්ම හොඳටම පේන්න ඉන්නවා කියනවා. ඊට පස්සේ මම දැන් මම ඇවිල්ලා වෙනකොට වෙලාව වලට මම හරියටම කියන්නම් 9:25 වලට බලා ගන්න පුළුවන් සමහර කට කැමරාවට ફોකස් වෙන්නේ නැතුව ඇති. ඉතින් මම 9:25 වලට මෙතනට ආවා. ආවට පස්සේ තමයි ඉතින් අපිට ආයෙ මට විස්තර කිව්වා මේ ඉදර ඉන්න කට්ටිය කවුරුත් දැන් ඉන්නේ නැහැ. මේ ඉදර රැට ඉන්නේ නැහැ. ඉතින් මේ ඉදර ඉන්න කට්ටිය ඔක්කොම වෙන ඉදරකට යනවා. ඉතින් රැ ඉන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මම දැන් හිතුවා චුට්ටක් ගවේෂණය කරලා බලන්න මම එක්ස්පෙරිමන්ට් එකක්වත් යම් කිසි විදිහට මේ අද්භූත ආත්ම උත්තේජනය කරන කිසිම දෙයක් මම කරන්නේ නැහැ. ඉතින් මම චුට්ටක් මේක ගවේෂණය කරලා චුට්ටක් බලන්නම් අපිටත් මේ දේවල් කැප්චර් වෙයිද කියලා. ඉතින් මම දන්නේ නැහැ මේක දහුවේද නොදහේද කියලා. යම් කිසි විදිහකට යම් කිසි අද්භූත රූප හෝ දේවල් දැක්කොත් අනිවාර්යයෙන්ම ඔයාලා මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් මම මේවා ගිඩි පිටින් එඩිට් කරන්න නැතුව එලියට දාන හින්දා ඔයාලා අනිවාර්යෙන් බලන්න. ඉතින් ඔයාලට මේක මතක ඇති මීට කලින් දැන් අවුරුදු එකහමාරට තිබි මේ වීඩියෝ එක මම කරා මේ ස්ථානයේදී. ඉතින් සමහරක් දැන් මේ දෙන හිටපු කට්ටියත් එක්ක මම චුට්ටක් කළා කතා කරා. ඉතින් ඊට පස්සේ කතා කරලා තමයි මේ ගොස් එක්ස්පෙරිමන්ට් එක හෙවත් ගවේෂණයේ එක්ස්පෙරිමන්ට් එකක් කියලා කියන්නේ නැහැ. ගවේෂණය කරන්න බලන්නේ. ඉතින් චුට්ටක් අපි ඉස්සරහට ගිහිල්ලා මේ ස්ථානය ගවේෂණය කරලා බලමු අපේ කැමරාවට අහුවේද කියලා. ඉතින් මේක නිදහන කතාවක් කියන්නේ නිදහන කතාව මම ඊට කලින් කරපු වීඩියෝ එක දාන්නම්. ඒක ඔයාලා බලා ගන්න. ඉතින් මේකේ තත්බුතාත්ම හැමදේම පේන්න ඉන්න එක නේ අපි චුට්ටක් ෂෙන් කරලා බලමු මේ දේවල් අපිට අහුවේද කියලා. එතකොට අපේ කැමරාවටත් කැප්චර් වෙයි සමහරක් පිට. ඉතින් අපි ඇක්ෂන් කැමරාවක් මේකට භාවිතා කරනවා. ඉතින් මම මේ ඇක්ෂන් කැමරාව తాවකාලිකව මෙතන රඳවනවා. ඉතින් සමහරක් පිට මේ පැත්තේ වෙන දේවල් අපිට කැමරාවට අහුවෙන හින්දා ඉතින් චුට්ටක් අපි මෙතනින් ඒක රඳවනවා. ඊට පස්සේ ගවේෂණය කරනවා. ගවේෂණය කරනකොට බලමු අපිටත් මේ දේවල් කැප්චර් වෙයිද කියලා. ඉතින් කැමරා දෙකකින් තමයි අපි හැමදේම කරන්නේ. ඉතින් වීඩියෝ වීඩියෝ වෙනවා ෂූට් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් කැමරා රඳවපු තැන. ඉතින් මම මේ ගෙදර වම් මත පැත්තෙන් පටන් ගන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ ඉතින් අර ගෙදර තමයි මේක තියලා තියෙන්නේ. පැත්තකට බලා ගන්න පුළුවන් බයික් එකක් තියෙනවා.
ඉතින් මේ ගෙදර මේ බයික් වාහන කොච්චර දැම්මත් මේ ගෙදර රැට ඉන්නේ නැහැ. ඒක තමයි මේ ගෙදර තියෙන අద్భుත දේ. ඉතින් ඔයාලට ඒ කට්ටියකින්ම දැනගන්න පුළුවන් මගේ කට්ටිය කොයිස් කට්ටියක් මෙතනට ටච් කරන්නම්. ඒ කක්සිය මේක ඔයාලට බලන්න පුළුවන් කුසිය තියෙන විදිහ. තමයි ගෙදර ඇක්ෂන් කැමරා තටි ගල් සද්දයන්නේ බයිකේ කොට දේලා තියෙන්නේ. ඉතින් ඒ ගුප්ත ස්වභාවය කියන්නේ ඇතුළට එනකොටම මට දැනෙනවා නිකන් ඒ ගුප්ත ස්වභාවයක්. ඉතින් මේක කාමරයක් අනිත් කාමරේ මට බලන්න පුළුවන් වහල තියෙන විදිහ. තුන් බලන් ගියත් ඔයාලට බලා ගන්න පුළුවන්. කලයක පොඩ්ඩක් වෙනස් කරනවා ලයිට් එමෝ එහෙමත් අදින්නේ පුරුදු කලර් එකම ගියා. නැත්තම් පොඩ්ඩක් මට තවුල් නිකන් කිසි දෙයක් පේන්නේ නැහැ. මොකද මේකට ගොඩක් දේ ගොඩක් මේ කහ කලර් එකට කැප්චර් වුණා. මේකට ටොයිලට් එකක් වඩ බලන්න මට ටොයිලට් එක තියෙන විදිහ. මේ ගෙදර මේ දේවල් වෙන්නේ අద్భుත කතාව තමයි. මේ විදිහට කවුරු හරි මැරිලා තියෙනවා මේ කල් දවසක. ඉතින් මේක කාට විතර දැන් කියනවා මිලදී ගත් එකක් එදා කිව්ව වෙන දෙයක්. දැන් ඉතින් එක එක පරස්පර විරෝධී මත ඉතින් එනවා. ඉතින් බල බලනවා කවුරුත් මේ ඉදරින් නැහැ. මේ ඉදරින් මේ නැන්දත් වෙන ගෙදරකට යනවා රැට. ඉතින් මෙයාලා ගෙදරින් කට්ටියත් මේ ගොඩක් දෙනෙක් ගුරුන්වන්සලා රේ මේක කියන්නේ මේක අයින් කරලා දාන්න කිව්වා කියන්නේ ඩෝසර් කරලා මෙතනින්ම චුත කරලා දාන්න කිව්වා කියන්නේ ගුරුන්වන්සලා කතා කිව්වා කියන්නේ. ඉතින් ඒක මේක නිකන් අර ස්ටෝ කැමරා දැන් මම මගේ බයික් එකේ තියෙන මේක ඇත්තටම පෙන්නවා. මම ශබ්ද දෙන්නේ අර මගේ ඇක්ෂන් කැමරා එකේ ශබ්ද නු කරා අපි හැම දෙයක්ම බලනවා. අපි නිදුල ඔයාලට මම වහම පෙන්නන්නම් එන පාර මෙහා පැත්තේ. ඔක්කොම පාරත් එක්ක කවුරු හරි අපිත් එක්ක තුනමගේ දැන් හොඳට
كاميرا ඉතින් කොහොම හරි මෙතන අපි චුට්ටක් ගවේෂණය කරලා දැන් තාවකාලිකව නැවැත්තුවා. ඉතින් අපි ගෙදර කට්ටියෙන් ඇහුවා. ඉතින් ගෙදර කට්ටිය චුට්ටක් වොයිස් කට්ටක්වත් දෙන්න කැමති නැහැ. මොකද හේතුව තමයි. ඉතින් එයාලා එහෙම කියන්නේ නැහැ. මොකද තමන්ගේ ගෙදර ගැන මෙහෙම ඉතින් අපි අර එහෙම අපිට කතා කරලා චුට්ටක් ගවේෂණය කරන්න කිව්වට ඒවා කතා කරන්න කැමති වුණ නැහැ. අනිත් එක මූණක්වත් පෙන්නන්න කැමති වුණ නැහැ. කැමරාව ඉස්සරහට ආවේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අපිට වෙනවා. ඉතින් මේ වීඩියෝ වැඩ කරනකොට ඉතින් ඒක ඔයාලම තාවකාලිකව ඔයාලගේ පැත්තෙන් සිදුත් එහෙම තමයි. ඉතින් සමහරක් විතර තමන්ගේ අම්මා හෝ තමන්ගේ තාත්තා මැරිලා මෙතන හොල්මන් කරනවා නම් කවදාවත් කිසිම කෙනෙක් මේ අපේ තාත්තා ඉන්න මෙහෙම යකෙක් වෙලා කියලා කවදාවත් තමන්ගේ දෙයක් කියන්නේ නැහැ නිසා එයාලා චුට්ටක් ඉතින් අපි දන්නේ නැහැ එයාලගේ මොකක් හරි දෙයක් හෝ කිසිම දෙයක් ඒ කියන්නේ යාලගේ මොකක් හරි තියෙනවද කියලා ඉතින් ඒ නිසා යාලගේ අනන්‍යතාවය මෙතන ප්‍රකාශ කරන්න එපා කියලා කිව්වා. ඉතින් අපිට ඉතින් ලොකු දෙයක් අපිට මෙහෙම ගහරි ගවේෂණය කරන්න මේ ස්ථානේ දුන්නේ ඒක මොකද වෙන තැන්වල නම් අපිට කවදාවත් කතා කරලවත් දෙන්නේ නැහැ. මොකද යාලා කැමති නැහැ. ඒ දේවල් තිබ්බත් යාලා තාව යාලගේ ඉතින් බල්ලා රේමි හංග ගතට මෙහෙම සමාජගත කරන්න අපිට පබ්ලිසිටි එකක් දෙන්න කවදාවත් කතා කරන්නේ නැහැ. ඉතින් චුට්ටක් අපි ගවේෂණය කරා මේ ස්ථානට ඇවිල්ලා බැලුවා. ඉතින් අර මට කතා කරලා කියපින්ද මම ගොඩාක් දුරට ආවේ මෙතෙන්ට. ඉතින් මම එක්ස්පෙරිමන්ට් එකක් කරන්නවත් හිතාගෙන ආවේ නෙමෙයි මෙතෙන්ට. හිතාගෙන ආවේ නෑ කියන්නේ මට ලක්ලාස්ට් වෙන්න උන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපිට ඉතින් ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් මේ විතර අයියා එහෙම ඉතින් අපි දැන් එක තැන ඉඳලා අපි චුට්ටක් කතා කරා. අපි යාලා